ආයුබෝවන් බොහොම ආදරෙන් සියලුම දෙනා මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ටික කාලයකට පස්සේ නැවතත් අලුත් වීඩියෝවක් කරන්නට කල්පනා වුණා. මේ වීඩියෝව පුරාතන සාහිත්‍ය මත පය ගසන්නට, ශක්තිමත් දෙපා හදන්නට, අවසි කරගන්නට මට සිතුණා. ඉතින් පුරාතන සාහිත්‍යයේ වපසරිය නූතනත්වයත් එක්ක එකතු වෙලා නව්‍ය වූ උචිත වූ නිර්මාණ රසක් දායාද කරන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ නූතනත්වයටත් පාර කියන අපේ හරපද්ධතියෙන් ශක්තිමත් වුණ පුරාතන සාහිත්‍යයේ එක යුගයක එක් සාහිත්‍ය කෘතියක් ගැන තමයි මේ අවධානය යොමු කරන්නේ. ඉතින් මාත් එක දිගටම එකතු වෙන්න සියලුම දෙනාට බොහොම ආදරෙන් ආරාධනා කර සිටිනවා. දඹදෙනි යුගයේ සාහිත්‍ය සහ සද්ධර්ම රත්නාවලිය පිළිබඳවයි අද මම අවධානය යොමු කරන්නේ. දඹදෙනි සාහිත්‍ය යුගය වසර 52ක් ඉක්ම වූ එනම් 1232ත් 1284ත් අතර කාලයක පැවතිච්ච අල්ප වූවා. එහෙත් මෙම යුගයේ කළ කෘති ගම්පල, කෝට්ටේ, මහනුවර සහ අද දක්වාද සාහිත්‍ය විශේෂී බලපෑම් සිදු කරන කෘතීන් වෙනවා. පාලි, සිංහල යන දෙයන්ශයෙන්ම මෙකල සාහිත්‍ය දියුණු වෙලා තියෙනවා. ඒ සඳහා ශ්‍රී සරණංක රක්කිත, මේදංකර, වනරතන බුද්ධවංශ, දිඹුලාගල මාහිමි, අනෝමදස්සි, දේවේහ වගේ භික්ෂුන් වහන්සේලා මෙන්ම මයරපද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමි, ධර්මසේන හිමි, ගෝතම හිමි, භද්‍ර වැනි මහා පඬිවරුන්ගේද නොමද අනුග්‍රහය ලැබිලා තියෙනවා. එසේම තෙවැනි විජේබාහු පණ්ඩිත පරාක්‍රම වැනි ශ්‍රේෂ්ඨ උදාර ධර්මදර පාලකයෝ මෙකල සාහිත්‍ය දියුණු කිරීමට නොමදව තම සහයෝගය ලබා දීලා තියෙනවා. මේ නිසා උසස් සාහිත්‍ය යුගයක් බවට දඹදෙනිය පරිවර්තනය වෙලා තියෙනවා. මෙම යුගයේ සාහිත්‍ය ග්‍රන්ථ අතර බුදුගොස් හිමියන් විසුද්ධි මාර්ග සන්නේට කළ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවන පරාක්‍රම බාහුගේ විසුද්ධි මාර්ග සන්නය විශේෂ ස්ථානයක් ලබා ගන්නවා. මෙහි යන ධර්ම කරුණු විස්තර සහ අවශ්‍ය තැන්වල පවසා ඇති අටුවා වලින්ද සාහිත්‍ය රසයෙන්ම ධර්ම රසයද කුළු ගැන්වෙනවා. ලක්දිව විස්තර සේම ඉන්දියාවේ හිමවත, මධ්‍ය දේශය, මෙහි සොඳුරු බව කතුවරයා බුදුගොස් හිමියන්ද පරයමින් විග්‍රහ කොට තියෙනවා. එසේම මොහුගේ ගැඹුරු ධර්ම ඥානය මුළු ග්‍රන්ථේ පුරාම විහිදලා යනවා. ඒ අර්ථයන්ට, පදයන්ට අටුවා සහිතව විස්තර විභාග ඉතාමත් පැහැදිලිසේ දක්වලා තියෙනවා. මේ අලුව බලන කල විසුද්ධි මාර්ග සන්නය පරිවර්තන කෘතියක් වූද සාහිත්‍ය රසයෙන් අනුනුවක් ලෙස අපිට පෙන්වා දෙන්න පුළුවන්. දම්සරණ, සංගසරණ වැනි කෘතිවල කාල නිර්ණය පිළිබඳ විවිධ අදහස් ඇතත් සන්නස්ගල මහතා මේවා දක්වන්නේ දඹදෙනිය රචිත ග්‍රන්ථ ලෙස. භාෂාව, වස්තු විශේෂ හා අරමුණ ලෙස සාවධානව අවධානය යොමු කරමින් ඇතමික් මේවා පොළොන්නර යුගයට ඇතුළත් කෘති විදියටත් සඳහන් කරනවා. එම අදහස වඩාත් යෝග්‍යසේ විටක අපිට පෙනී යනවා. පූජාවලිය සාහිත්‍යයෙන් යුතු උසස් ග්‍රද්ද කෘතිය. පූජාවන්ගේ ආවලියක් හෙවත් රසක් යන අරුතෙන් මේ යොදාගෙන තියෙනවා. මේ පරිච්ඡේද 34ක් තියෙනවා. දීපංකර පාදමූලයේ පටන් 1809 වන, ඒ කියන්නේ 1809 වන අවුරුදු දක්වා රාජරාජ මහා මාත්‍යන්දීන්ගේ දෙවි බඹුන්, අසුර, නාග, සුපර්ණාදී අනේකවිධ සකල ලෝක සත්ත්වයා විසින් කළ පූජා මෙහි සඳහන් වෙලා තියෙනවා. මෙහිද පරිසමාප්තියක් නොවන බව නොඑක් උදාහරණයන්ගෙන් අපිට දක්වන්න පුළුවන්. මෙහි ශෛලිය අමුතුම ආකාරයක් ගත්තක්. එසේම වස්තු විශේෂද විශිෂ්ටයි. බුදුරජුන්ට කරන පූජා අතර ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන් ශ්‍රේෂ්ඨ බව ග්‍රන්ථයේ මුලදීම පවසන කතුවරයා බහුල ලෙසින් වනන්නේ ආමිෂ පූජාවන්. කතුවරයා ප්‍රස්තුතයට අදාළ වන පරිදි බැතිබර ශෛලියක් කතා ඉදිරිපත් කිරීමට උපයුක්ත කර ගන්නවා. එමගින් සියලු අදහස් එකම විෂයක් කරා එකතු කරවෙමින් කතාවේ ඒකාබද්ධතාවය ආරක්ෂා කරමින් සිය නිර්මාණය කර ඇති බව අපිට පෙනී යනවා. මෙහි එන විස්තර වර්ණනා නවතාවයකින් යුතුව සාහිත්‍ය රසය විඤ්ඤාණය කරමින් පාඨකයාට ග්‍රහණය කර ගැනීමට හැකිවන ආකාරයෙන් පෙළගස්සලා තියෙනවා. එහෙත් අමාවතුරෙන් නැරඹි බුත්සරණින් උපවත්තු ගද්‍ය රචනාවේ පරිහානීය ලක්ෂණ මෙම ග්‍රන්ථය තුළින්ද විද්‍යමාන වන බව විචාරකයන්ගේ පිළිගැනීම. කෙසේ වුවද දඹදෙනි යුගයේ ලියවුණු ග්‍රන්ථ අතර පූජාවලියද සාහිත්‍ය රසයෙන් අනූන ග්‍රන්ථයක් විදිහට මට පෙන්වලා දෙන්නට පුළුවන්.
सिंगल साहित्य वंश कथावे गीकाव्य लोके मुदुन मल्कडिल सलकिन हाउस इलिमिन रचना उनेत मे युगेदी महाकाव्य अतर श्रेष्ठ पद्य काव्यक लेस सलकिन मेय साहित्य रसगुलावक विदिहट मट नम पेनवा सर्ग पहलवकिन हा गी 767 किन समन्वित मेय मेकल विद्वतुन्गे पांडितयन्गे लोवट हंडगा පෙන්නන්නට පුළුවන් අපේ මහා පාණ්ඩිත්‍ය පෙන්නනවා කඳවුරු සිරිත දඹදෙනි කතිකාව වැනි නිර්මාණ කෙරෙන්න සාහිත්‍ය තොරතුරු වලින් අනූන ග්‍රන්ථයේ බොහෝ ප්‍රදේශ අපිට හොයා ගන්නට පුළුවන් මෙකල සිදු කළ වන මිනිස සන්නේ වැනි සන්න ගැටපද විනය සම්බන්ධයෙන් වූ දැනුම ප්‍රකට කරන්නා වූ දේවල් චන්ද ශාස්ත්‍රය සම්බන්ධයෙන් සිංහලයට උරුම වී තිබුණු අවබෝධය භද්‍ර හිමියන් විසින් රචනා කරන ලද එළු සඳැස් ලකුණෙන්ද व्याकरण දැනුම සිද්දත් සංගරාවෙන්ද අපිට ලැබුණා සිංහල පමණක් නොව මෙකල පාලි සාහිත්‍යයේද උදාර මෙහෙයක් සිදු කළ යතිවරු බොහෝමයක් වුණා ඔවුන් අතර රචිත පාලි සාහිත්‍ය ග්‍රන්ථ අතර සුබෝධාලංකාරය බුද්ධ සික්කාව ටීකාසන්න චින්තා වැනි ග්‍රන්ථ විශේෂතනක් ගන්නවා රසවාහිනි සමන්ත කූට වර්ණන වැනි කාව්‍ය කළ වේදේහ හිමියන් සිංහලයට පමණක් නෙවෙයි පාලි සාහිත්‍යයේද උසස් මෙහෙවරක් කළ බව අපිට පෙනී යනවා මෙසේ දඹදෙනි සාහිත්‍ය කෙමද ඌවක්ද යන කෙටියෙන් මම පැහැදිලි කරන්නට මුල් විනාඩි කිහිපේ වෙන් කරගත්තා මෙකල සාහිත්‍ය ග්‍රන්ථ අතර සද්ධර්ම රත්නාවලිය සුවිශේෂී තැනක් උසුලනවා දඹදෙනි සාහිත්‍යයේ විසුද්ධි මාර්ග සන්නේන් තර්ක විතර්ක කිරීමෙන් කරුණු ගෙන හැරපෑමේ ශෛලියකුත් පූජාවලියෙන් අපිට දැක ගන්නට පුළුවන් ඒ වගේම සද්ධර්ම රත්නාවලිය පුහුදුන් ජනයාට බණ කතා කීමේ ශෛලියක් අපිට හඳුනලා දුන්නා. ධම්මපදට්ඨ කතාවේ ඉන කතාත් විනත් අටුවා සාහිත්‍යයේ හා ප්‍රකරණ ග්‍රන්ථවල ඉන කතාත්ගෙන තමන්ට උචිත අයවරින් මනාව සකස් කොට රත්නාවලී කතුතුමා පොදු ජනයා වෙත ඉදිරිපත් කරනවා. තම කෘතියේ උන්වහන්සේ ඒ කාරණාව පෙන්වන්නේ මෙන්න මේ ආකාරයට. පාලි ක්‍රමය හැර අර්ථ පමණක්ගෙන අප කළා ඌ මේ ප්‍රබන්දේහි ක්‍රම විලාසයා ගීදී අඩු වැඩි තැන් ඇතත් එය නොසලකා මෙම පාඨයේ විමර්ශනයේ භාජනය කිරීමෙන් කතුවරයා අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ කුමක්ද අපිට පැහැදිලි වෙනවා පදානුගත පරිවර්තනයක් ලෙස නොව ඇතම් කොටත් අත්හැරිමින් ඇතම් කොටස් එකතු කරමින් ගැමි ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඕන් මැදයේ සිට ගැමි බසින් තම බණ කතාව සකස් කර ගන්නට සද්ධර්ම රත්නවල කතුවරයා හැකියාවක් ලැබිලා තියෙනවා එසේම එතුමායි කතාවෙන් නම් කරන්නේ ප්‍රබන්ධ ලෙස මෙම 19 වෙනි සියවසේ ප්‍රකට වූ වචනයක් මේ ප්‍රබන්ධ කියන වචනේ 19 වෙනි සියවසේ ප්‍රකට වෙච්ච වචනයක් මින් අදහස් කළේ නව ප්‍රබන්ධෙහිවත් නව කතාව ධර්මසේන හිමියනොත් 12 වෙනි සියවසේ පමණ එම අදහසින් මෙම වචනේ පරිහරණය කරන්නට ඇතැයි අපිට හිතන්නට පුළුවන් ගමදෙන සාහිත්‍ය කෘතීන් අතර සද්ධර්ම රත්නාවලිය උසස් ලෙස විරාජමාන වන්නේ මෙය ගැමි ජීවන සුවඳ විහිදුවන ශෛලියක් භාවිත කරමින් ප්‍රබන්ධ කළ නිසා එදිනදා ජීවිතයේ කුඹුරේ හේනියේ වැඩපලේ ගෙදර දොරේ දක්නට ලැබෙන සුලභ උපමා රූපක යෙදුම් ප්‍රස්තාව පෙරළු මෙතුමන් කී කතා තහවුරු කිරීමට මෙතුමන් වහන්සේ විසින් යොදාගෙන තියෙනවා කෘෂිකර්මයේ සමාජයේ පිළිබඳ निराවුල් පැහැදිලි අවබෝධයකින් යුතුව ජීවත් වූ පුද්ගලයෙකු ලෙස ප්‍රකට වන්නේ මෙතුමන් නොඑක් අවස්ථාවන්හිදී ඒ පිළිබඳව ඒ පිළිබිඹු වන ආකාරයට තම ප්‍රබන්ධය තුළට විග්‍රහාත්මක ස්වරූපයන් එකතු කරන නිසා පළමුකොට කුඹුර ගොඩවිය යුතුය ඉක්බිති බිම් නැගිය යුතුය පසුව දෙසී සෑය යුතුය මියර කෙටිය යුතුය තුන්සී සාන්ට යුතුය කැටතලා පෝරු ගා යුතුය කලල්ලම් කට යුතුය ඉන්නන් තෙමිය යුතුය දිය බැඳ යුතුය ගොයම් රෝගියට කෙම් කළ යුතුය ඉතින් මම මේ දැක්ව එක් පාඩයක් ගොවිතැන් කිරීමට ප්‍රථම කුඹුරේ කළ යුතු කටයුතු වී පැලවෙන කල සහ පැසුණු කල කළ යුතු කටයුතු එකිනෙකට පිළිවෙලින් මෙනෙමින් විග්‍රහ කරනවා මින් ප්‍රකටවන්නේ කතුතුමා තුල පැවති ඒ කර්මාන්තයේ ගැඹුරු අවබෝධයේ වඩු කර්මාන්තයේ වෙලඳ ඩබල් කර්මාන්තය කියන්නේ රත්තරන් කර්මාන්තයේ වලන් සෑදීම යන මේවා පිළිබඳ එතුමා තුල පැවති අවබෝධය විශ්මය වහණය කරන සුළුයි ඒ තම ප්‍රඥාවෙන් දහම් කරුණු පැහැදිලි කිරීමට එතුමා තෝරාගත් මාර්ගය එපමණක් නොව මිනිසුන් කෙරෙහි වූ අවබෝධයට සමාන ඥානයක් අපා දෙපා සිව්පා බහුපා සතුන් විශේෂයිද සද්ධර්ම රත්නමණි කතුවරයාගේ වුණා. ඒ සතුන් ගැන එතුමන් කියන තොරතුරු කියවන සහෘදයාට චිත්ත රූප ජනනය වෙන ආකාරයක් තියෙනවා. එමෙන්ම වනාන්තර ගැන කරන වෙනුම් වලින් තමා වනයට ඇවිදගෙන යන බවක් තමන්ට දැනෙනවා. තම වටපිටාව වනයෙන් ගහණයක් වෙලා තියෙනවා වගේ අපිට දැනෙනවා. ඉතින් මේ තමයි සද්ධර්ම රත්නවලී කතුවරයාගේ මේ භෞතික පරිසරය
කෙරෙන් ධර්ම කරුණු විද්‍යමාන කරන්නට තෝරාගත් මාර්ගය. එසේම දිව්‍ය මනුෂ්‍ය පාතාල යන තුන් ලෝකයේම තොරතුරු ඇසින් දුටුවෙකු කියන ආකාරයට මෙතුමා කියන්නේ බොහොම රුසියෙක්. උන්වහන්සේගේ ප්‍රතිභා ශක්තිය අනල්පයි. ගැමි පරිසරයේ හැදී වැඩිලත් තියුණු අවබෝධයත් ධර්මයේ ඉගෙනීමත් ලද මහා පරිචය එතුමන් ධර්ම කරුණු පැහැදිලි කිරීමට යොදාගත් ප්‍රස්තාව පෙරළු උපමා රූපක ආදීන් අපිට මනාව පැහැදිලි වෙනවා. මට්ටකුණ්ඩලී කතාවස්තුවේදී බමුණා තම පුතුට කරන ප්‍රතිකර්ම නිෂ්පල බව ප්‍රකාශ කරන ආකාරය බලන්නකෝ. පයබර වායට පිටිකර බෙහෙත් බඳිනාසේම ඇස් සරහන්ට තෙල අඳුන් ගන්නාසේ. මෙම යෙදුම නිසා කතකයා ප්‍රකාශ කරන කරුණ පාඨකයාට මනාව ග්‍රහණය කරගන්නට පුළුවන්. එය සුවිසිද්ධ, ඒ කියන්නේ පැකිලීමකින් තොරව කතුවරයා කියන කාරණය දෙගුණ තෙගුණ වී අවබෝධ කරගන්නට උපකාරී වෙනවා. එමෙන්න රෝගය ඉසවසා ගිය කල වෙදුන් හමු වීමට යාම කවියා ප්‍රතිඵල රහිත බව, විරහිත බව පවසන්නේ මනහර යෙදුමක් ලෙසට. එතකොට කොහොමද මේක දක්වන්නේ? ආන්දායාවා තබාලා වලපත ගත්තාසේ කිය යුතු කරුණු නොකියවා එය වෙනත් ආකාරයකින් වක්‍රව මනාව අවබෝධ වෙන අයුරින් සහෘදයා හමුවේ ධර්මසේන හාමුදුරුව තිබ්බා. ජීවිතයේ පිළිබඳ හසල අත්දැකීමක් අවබෝධයකින් යුතු උසස් ප්‍රතිභා ශක්තියකින් හෙබි කවියෙකු මෙබඳු තැන්වලදී දුෂ්‍ය රූප මවණාකාරයක් දක්වනවා. එමෙන්ම චුන්දනම් හූරුවැද්දාගේ කතාවේදී එම කතාව හඳුන්වන්නේ මෙසේ. මස් බොල්වනු නියාවත් පව් බොල්වනු නියාවත් සියුරස් මුගුරින් තලා මස් බොල්වනු නියාවමුත් පල් බොල්වනු පව් බොල්වනු නියාව නොහැඳ තමාගේ චිත්ත ශුද්ධිය නැතත් ඌරාගේ ශරීර ශුද්ධිය නිසා. මෙය සඳහනේ මෙම ඌරු වැද්දා ඌරන් මරණ ආකාරය මැනවින් විග්‍රහ කරනවා. ඒ සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙනෙන පරිදි එතුමා මේ සිද්ධි කළමනාකරණය කළා තියෙනවා. සියුරස් දණ්ඩෙන් තැලූ විට මස් බොල්වි ඉදිමෙනවා. එහෙත් ඉන් සිදු කරගත් අකුසලය එසේ බොල්වීමක් නැත. මේ ඉතාමත් සංක්ෂිප්ත භාෂාවක් උපකාරයෙන් කතුවරයා පාඨකයා හමුවේ තබනවා. පටාචාරා කතාවේ පටාචාරා මුහුණදුන් බිහිසුණු සිද්ධිය පරිසරයේ වෙන විපර්යාස සමගින් සම්බන්ධ කොට පාඨකයාගේ නෙතක කඳුළු සහ විශ්මය වේදනාව අනුකම්පාව දයාව නැගෙනවරින් විස්තර කරන්නේ මෙන්න මේ ආකාරයට. ඒ වෙලාවට ගසන විදුලියෙන් හා මේකනාදයෙන් වස්නා වැස්සෙන් ආකාස අතුරු සිදුරු නැතිවිය. ඒ වේලෙහිම පිටපිට හෙලා විදුලිය ගසන්නාසේ විලිත් පහරන්නට වන අහස ගුගුරවන්නාසේ හඬ ගසන්නටත් වන වස්නාවිසි බෝවාසේ ප්‍රසව දුකුත් බෝවිය. විදුලිය විලි වේදනාව හෙවත් විලි පැහැරීමට කෙඳිරියට අහසේ හඬත් උපමා කිරීමෙන් එහි ඇති දුක්ඛිත බව හා විශාල බවත් මහ වේග මේගයට ප්‍රසව වේදනාව උපමා කිරීමෙන් එම අවස්ථාවේ ඇති බැගෑරුම්කමත් කවියා මැනවින් නිරූපණය කරනවා. මින් කතුවරයා සහෘද මනසේ සිද්ධිය සිතුවම් කිරීමට සමත් වෙනවා. සද්ධර්ම රත්නාවලිය පුරා මෙබඳු ගැමි වහරේ නිරත පුරුදු පුහුණු යෙදුම් ප්‍රස්ථාපිරුළු වලින් ගහණය වෙලා තියෙනවා. ඉන් සැබවින්ම සිංහලයාගේ ජීවන සුවඳ වහනේ වෙනවා. කතුවරයාගේ නිසඟ කවිත්වය හා වර්ණනා ශක්තිය එතුමන් කළ මේ කෘතිය පුරාම අතුරු සිදුරු නැතුව පැතිරිලා තියෙනවා. එම නිසාම විද්‍යා චක්‍රවර්තීන් කල්පනා ශක්තියෙන් හා සාහිත්‍ය කලා විඥාණයෙන් ධර්මසේන ස්ථවිරයන්ට වඩා කෙනෙකුන් උවද ප්‍රතිභා ශක්තියෙන් හා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ දැනුමෙන් නම් ධර්මසේන ස්ථවිරයන්ට වඩා වෙනත් අයෙකු නැති බව මාටින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. බුත්සරණ කරන විද්‍යා චක්‍රවර්තීන්ට අමාවතුර කර ගුරු ගෝමීන්ටත් ඉදිරියෙන් ධර්මසේන හිමියන් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්ථය පසක් කළ කෙනෙකු ලෙස මාටින් වික්‍රමසිංහ මහතා උපමට්ටම් කරලා ඉස්මතු කරලා පෙන්වනවා. සද්ධර්ම රත්නාවලිය පුරා දිස්වන්නේ උපේක්ෂා සහගත වර්ණනාවක්. මිනිසුන්ගේ නුගුණ අඩුපාඩුව දැක ඒවා දේශයෙන් විවේචනය හෝ දැඩි වචනවලින් පහර දීනක් මෙහි අපිට දකින්න නැහැ. ඒ සෑම අවස්ථාවකම මිනිසාගේ දුර්වලතා දුබලතා ලෙස සලකා සිතේ කිසිම වෙනසකින් තොරව උපේක්ෂාවෙන් විවේචනයට බඳුන් කරනවා. සද්ධර්ම රත්නාවලි කතු හිමියන් වෙත සංසුන් මනස හා සංයත පැවැත්මෙන් යුතුව ගැඹුරු ජීවිත අවබෝධයක් මින් අපිට මැනවින් උකහා ගන්නට පුලුවන් මාටින් වික්‍රමසිංහන්ගේ තහවුරු කරනවා. නූතන යුගයේ සිටි විද්වතුන් බොහෝමයක් සද්ධර්ම රත්නාවලිය ගැන කතා කරනවා. එහි අගය විවේචනයට භාජනය කරනවා. ඒ අතර කොටහේනේ පඤ්ඤා කීර්ති හිමියන් පවසන්නේ මෙන්න මේ ආකාරයේ අදහසක්. රත්නාවලියෙහි පෙනෙන හැටියට උන්වහන්සේ මිනිස් සිත විනිවිදව දකිනාසුළු කවීන් රේකි. ජන ජීවිතයේ රුචි රස පිළිබඳ සියුම් විමසුම් නුවණක් ඇතිව සිටි රත්නාවලි කතුවරයා පශු පක්ෂීන්ගේ පවා යම් යම් ගතිගුණ වටහාගත් රචකයෙකි.
එය කවියෙකු වශයෙන් උන්වහන්සේගේ ලෝකතා ශක්තිය තියුණු බවට සලකුණකි. මිනිසුන්ගේ රුචි රස දැනගත් නිසා ඔවුන්ගේ චිත්තානුකූල සිය දේශනා හෙළුවෙන් සරල බසින් දේශනා කළා. එය හෙළේ කළ මහගේ කෘතියක් බවට පරිවර්තනය වුණේ මේ හින්දා. මෙසේ වීමට හේතු වූයේ උන්වහන්සේ පොතපතින් පමණක් පෝෂණය ලත් කවියෙක් නොවුණු නිසා. ජීවිතයේ නැමැති තක්ෂලාවෙන් පසක් කරගත් නුවණින් පෝෂිත අභ්‍යජ කවියෙකු වූ නිසාම සද්ධර්ම රත්නාවලිය අද ඔබත් මමත් කතාවට භාජනය කරන අතිවිශාර ධර්ම ග්‍රන්ථයක් වෙලා තියෙනවා. ධම්මපද කතාවේ එන කතා පුවත් මෙතුමාගේ නිර්මාණ ලෙස කපා කොටා උපදමා සකස් කරගත්තා. එහි එන නම් පවා අලුත් ආරේකින් ඉදිරිපත් කළා. මේ අනුව සලකන විට සද්ධර්ම රත්නාවලිය දඹදෙනි සාහිත්‍ය කෘති අතර සුවිශේෂී තැනක් හිමි කරගන්නවා සේම දඹදෙනි සාහිත්‍ය යුගයේ සලකුණ ඉස්මතු කර පෙන්වන ග්‍රන්ථයක් විදිහටත් පෙන්වා දෙන්නට පුළුවන්. ඉතින් නැවතත් මෙවැනි හරබර සාකච්ඡාවකින් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් අදට නවතිනම්. ඉතින් සද්ධර්ම රත්නාවලියේ තියෙන කරුණුත් අපේ ජීවිතයට බද්ධ කරගනිමින් ජීවිතයේ යථාව අවබෝධ කරගනිමින් ජීවිතයේ එතරට යාත්‍රා කරන්නට අවසි මාර්ගය ඔබත් මමත් සාහිත්‍ය කෙරෙන්ම සොයා ගන්නට උත්සුක වෙමු. සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.